ජීවමාන ජේසුස් වහන්සේගේ නාමයෙන් අදත් ඔබට ආශිර්වාදමත් සුබෝදෑසනක්. අද දිනත් දවසේ සිතුවිල්ල ඔබ සමග බෙදා ගැනීමට පුංචි විනාඩි කීපයක් මට ලබා දෙන්න. අද දින තේමාව වන්නේ අපිත් ආදර්ශමත් උත්තාන වීමේ දිනයක් සමරමු. බයිබල් පදයේ ශුද්ධ මත්තෙව් 28:18 සිට 19 දක්වා යේසුස් වහන්සේ ඔවුන් ළඟට ඇවිත් කතා කොට ස්වර්ගයේහිද පොළොවේහිද සියලු බලය මට දී තිබේ. එබැවින් නුඹලා ගොස් සියලු ජාතීන් ගෝලයන් කරන්න. මේ උදෑසන අපි ටික මොහොතක් මෙනෙහි කරමු. සෙනෙවන්ත කිතුණුවනි, අද දිනය ශුද්ධ වූ බයිබල් ඉතිහාසයේ ඉතාමත් වැදගත් දිනයක්ද වේ. මන්ද අපගේ ආදරණීය යේසුස් සමිඳුන් මීට වසර 2000කට ආසන්න කාලයකට පමණ පෙර මළවුන්ගෙන් නැගිටුසේක. එසේ යේසුස් සමිඳුන් උත්තාන නොවුනා නම් අපගේ ශුද්ධ බයිබලයට කිසිදු ගරුත්වයක් නොමැතිව එය සම්ප්‍රදායික භක්තියකට සීමා වන්නටත් කිතුණු ආගම ආඝාතයකට පත්වන්නටත් ඉඩ තිබුණි. නමුත් උන්වහන්සේ මළවුන්ගෙන් නැගිටීම හෙවත් උත්තාන වීම නිසා අද අපට නොබියව සුභාරංචිය පැවසීමට ප්‍රස්තාව උදා වී ඇත. කිතුණුවනි, යේසුස් සමිඳුන් මළවුන්ගෙන් උත්තාන වීම සැබෑ වූවද එකල සිටි නායක පූජකයන් සහ වැඩිමහල්ලන් උන්වහන්සේ එසේ මළවුන්ගෙන් නැගිටියේ නැති බවත් සමිඳුන්ගේ ගෝලීන් පැමිණ මාතෘ ශරීරය එම ස්ථානයෙන් ඉවත් කරගෙන ඇති බවත් ප්‍රචාරය කළ. එනම් ශුද්ධ මත්තෙව් 28:12 දාතුනේ එවිට ඔව් වැඩිමහල්ලන් සමග රැස්ව මන්ත්‍රණය කොට හේවායන්ට බොහෝ මිලදී අප නිදා ඉන්දදී ඔහුගේ ගෝලයෝ රෑ ඇවිත් ඔහු සොරාගෙන ගියෝ යයි කියන්න යනුවෙන් සඳහන්ව ඇත්තේ එබැවිනි. නමුත් සමිඳුන් නිදොස්ව සිට අපගේ පාප ශාපවලින් අපව නිදහස් කරනු පිණිස පව්කරුවෙකුසේ මරණයට පත්ව තුන්වෙනිදා මළවුන්ගෙන් නැගිට අද ජීවමානව වැඩ සිටිමින් බොහෝ බලවන්ත වූ විශ්මිත ක්‍රියාවන් සිදු කරන බව අප විශ්වාස කරන්නෙමු. සෙනෙවන්ත කිතුණුවනි, එබැවින් ඔබගේ නිවසේ ඔබගේ දේව ගෘහෙහි මෙම උත්තාන වීමේ මංගල්‍යය පවත්වන ඔබ යේසුස් සමිඳුන්ට බොහෝ ප්‍රේමණීය සිතකින් ඉතා භක්තිවන්ත ලෙසින් එය පවත්වන්න. තවද අප අතරම සිටින අන්‍ය භක්තිකයන්ට ආදර්ශමත් වෙනසේ මෙම උත්සවය සැමරිය යුතු වෙමු. එය අප උදෙසා ජීවිතේ පූජා කළ යේසුස් සමිඳානන්ට ඉමහත් මහිමයක් වනු ඇත. අද දින ප්‍රධාන දේ වචනය ලෙසින් ස්වර්ගයේහිද පොළොවේහිද සියලු බලය මට දී තිබේ. එබැවින් නුඹලා ගොස් සියලු ජාතීන් ගෝලයන් කරන්න යනුවෙන් සමිඳුන් අපට පවසා තිබෙන බැවින් අපිත් සුභාරංචිය උදෙසා කැපවීමට අදිටන් කරගනිමු. අද දින ඔබට ප්‍රීතිමත් වූ පාස්කු ඉරුදිනක් වේවා කියා යේසුස් වහන්සේගේ නාමයෙන් මම ප්‍රාර්ථනා කරමි. අද දින ඔබට ලැබෙන අභියෝගය, යේසුස් වහන්සේ අප උදෙසා කුරුසපත් වී තුන්වෙනිදා මළවුන්ගෙන් නැගිටුණු බව ඔබ විශ්වාස කරනවා නේද? ඔව්, උන්වහන්සේ අද වැනි දිනක මරණය පරදා උත්තාන විය. යේසුස් වහන්සේගේ මළවුන්ගෙන් නැගිටීම හෙවත් උත්තාන වීම නිසා අද අපට නොබියව සුභාරංචිය පැවසීමට ඉඩ ඇතත් ඔබ අන්නයට සුභාරංචිය පවසන්නේද? ටික මොහොතක් ඔබ මෙනෙහි කර බලන්න. ඔබ අද පටන් තීරණයක් ගන්න. උන්වහන්සේගේ සුභාරංචිය කැපවීමෙන් අන්නයට පැවසීමට ඒ අයව උන්වහන්සේ වෙතට ගෙන එන්න. එසේම ඔවුන් උන්වහන්සේ තුළ ගොඩනගන්න. එවිට උන්වහන්සේ අද ජීවමානව වැඩ සිටිමින් බොහෝ බලවන්ත වූ විශ්මිත ක්‍රියාවන් සිදු කරන සේක.
යේසුස් වහන්සේ මැරුණු කෙනෙකු නොව මළවුන්ගෙන් නැගිටුණු බලවත් ආස්කමේ දෙවි කෙනෙකු බැවින් අද දවස සහ සෑම දවසක්ම උන්වහන්සේ තුල ප්‍රීති වෙමින් ජය සමරන්න. මේ උදෑසන අපි ආත්නා කරමු. මාගේ යේසුනි, ඔබ අපගේ සියලු දුක් පීඩාවන් දරා ගනිමින් අප උදෙසා මරණයට පත්වෙමින් මළවුන්ගෙන් නැගිටුණු දෙව් සමිධානන් වන බැවින් මම ඔබට ස්තුති කරමි. අද දින ඔබගේ උත්තාන වීම ආදර්ශමත් සැමරීමට මටද දයා කළ මැනව. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්. අද දින දෙවිඳුන්ගේ පොරොන්දුව සුද යෝහන් 20:21. පියාණන් වහන්සේ මා එව්වාක් මෙන්ම මමත් නුඹලා යවමි කීසේක. ඔබත් කැමති නම් දිනපතා මෙවැනි දවසේ සිතුවිල්ලකින් ඔබගේ දවස ආශිර්වාදමත් කරගන්න සහ ඔබට ඔබගේ ජීවිතය ගොඩනගා ගැනීමට යාත්‍නාවක් උපදෙසක් ලබා ගැනීමට අවශ්‍ය නම් තිරේ දිස්වෙන 071588877 යන දුරකථන අංකයට කෙටි පණිවිඩයක් දමන්න. පාස්කු ඉරුදින වෙන අද දිනේ යේසුස් වහන්සේගේ ලේවල බලයෙන් ඔබ සැමට සුබ සහ ජය දවසක් වේවා කියා ජීවනදී ඇදිල්ලේ දේවස්ථානයේ විසින් අප ඔබට ප්‍රාර්ථනා කරන්නෙමු.